පිටසක්වල ජීවින්ටක් තෙරුවන් සරණ පතන දිනය අත ළඟයිද? මොකද්ද මේ කතාව? අද අපි කතා කරමු මේ පුදුම හිතෙන කතාව ගැන. පිටසක්වල ජීවින් හඳුනාගෙන ඔවුන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීමේ අවස්ථාව පෘථිවි ලෝකයේ ජීවත් වන අයට වැඩිකල් නොගොස් උදා විය හැකි බවට ප්‍රකට තාරකා විද්‍යාඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ පවසලා තියෙනවා. ඔහු මෙම අදහස පළ කළේ ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් උත්සවයේදී කතාවක් කරමින්. සුප්‍රකට ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ දැනට එංගලන්තයේ බකින්හෑම් තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ වදාළ දේශනාවන්වල විශ්වයේ සම්භවය පිළිබඳව විවරණය කර ඇති බොහෝ කරුණු සහ පසුගිය වසර 50ක කාල පරාසයේදී බටහිර තාරකා විද්‍යාඥයන් විසින් නවීන විද්‍යාව යොදාගනිමින් සොයාගන්නා ලද සිද්ධාන්ත අතර විශාල සමානකමක් දකින්න පුළුවන් බවත් මහාචාර්යවරයා පෙන්වා දීලා තියෙනවා. බටහිර ජන සමාජය කාලාන්තරයක් තිස්සේ විශ්වාස කළේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය පෘථිවිය වටා භ්‍රමණය වන බවයි. පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන බවට කළ සොයාගැනීම් ඒ කාලෙදී අවලාද විදියට ප්‍රතික්ෂේප කළා. අද මෙම සිද්ධාන්තය කුඩා දරුවෙකු පවා දන්න සත්‍යයක් බවට පත් වෙලා තියෙනවා. අද වන විට විද්‍යාඥයන් චන්ද්‍රගහය මතුපිටට කීප වතාවක්ම මිනිසුන් ගොඩබැස්සවීමට අපගේ සෞරග්‍රහ මණ්ඩලය ඇති අනිකුත් සියලුම ග්‍රහලෝක වෙත පරීක්ෂණ යානා යැවීමට සමත් වෙලා තියෙනවා. මේ එකම තැනකවත් අද දවසේ පෘථිවියේ වැනි ජීවීන් ඇති බව පේන්න නැහැ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අයත් වන ශීරපතය නැත්තම් මේ කිරිසයුර අනන්ත අප්‍රමාණ සූර්යයන්ගෙන් ආලෝකමත් වන වෙනත් ග්‍රහලෝක ඇති බවක්, ඉන් බැහැරව විශ්වය පුරා එවැනි හෝ ඊටත් වඩා පුළුල් මන්දාකිනි විශාල ප්‍රමාණයක් ඇති බවක් දැන් සාක්ෂි සහිතව සොයාගෙන තිබෙනවා. මේ අතර පෘථිවියට සමානකම් පෙන්වන එවැනි වායුගෝලයක්, ජලයක්, එවැගේම ගුරුත්වාකර්ෂණයක් සහිත ග්‍රහ තාරකා බොහෝ ගණනක් ඇති බවක්, ඒවායේ පෘථිවියට සමාන හෝ ඊට වඩා දියුණු හෝ ප්‍රාථමික ජීවීන් සිටිය හැකි බවක් අනුමාන කරනවා. පෘථිවියත් අනිකුත් ග්‍රහලෝකත් අතර ඇති සිතන්නට බැරි තරම් විශාල දුර ප්‍රමාණය මෙම නිරීක්ෂණ පැවැත්වීමේදී මිනිසා මුහුණ දෙන ලොකුම ගැටලුව බවට පත් වෙලා තියෙනවා. මතු යම් දවසක මේ ගැටලුවට නිසි විසඳුම් සොයාගන්නට විද්‍යාඥයන්ට සහ පෘථිවි මිනිසුන්ට හැකි වේවි කියලා මම හිතනවා. බුදුදහම අද ආගමක් ලෙසට පත්ව තිබුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් කරුණු අදාළ වෙන්නේ බෞද්ධයන් හට විතරක් නොවන බව පෙන්වා දීම වැදගත්. උන්වහන්සේ පෙන්වා දුන්නේ විශ්වයේ පවතින සත්‍යතාවයේ මිසක් අලුතින් සොයාගත්ත ධර්මයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පවසා ඇති කරුණු විශ්ලේෂණය කරන විට ලෝකධාතු, චූලනිකා ලෝකධාතු, මජ්ජමිකා ලෝකධාතු සහ මහා සාස්ත්‍රී ලෝකධාතු යැනි දේවල් තුළින් අප්‍රමාණ සූර්යයන් සහ ඒවායින් ජීවය ලබන අප්‍රමාණ ආකාශ වස්තු ඇති බවත්, ඒ අතර අප්‍රමාණ පෘථිවි ලෝක ඇති බවත් පැවසෙන බව පෙනී යනවා. සිත ඇති, කය නැති, කය ඇති, සිත නැතිවැනි සත්ව විශේෂයන් පිළිබඳවත් සමහර සූත්‍ර දේශනාවන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. වර්තමානයේ බටහිර විද්‍යාඥයන් පවත්වන පරීක්ෂණ වලින් පෙනී යන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන සත්‍යතාවයම තමයි. මේ සියලු දේශනා එළිදැක්වුණේ මීට වසර 2600කටත් වඩා කලින් කාලයකදී බුද්ධිය ඉහළම මට්ටමකට දිනු කර ගැනීමෙන් බවත්, මෙම අදහස් වර්තමානයේ නවීන විද්‍යාව තුළින් සොයාගෙන ඇති තොරතුරු වලින් සත්‍ය බවට සනාථ කර හැකි බවත් චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරනවා. විශ්වයේ වෙනත් අභිඥා සම්පන්න ජීවීන් ඉන්නවද කියලා සොයා බැලීම සඳහා අද බටහිර තාරකා විද්‍යාඥයන් ප්‍රමුඛත්වය දෙන බව පෙනෙන්නට ඇති නිසා වැඩිකල් නොගොස්ම මේ සම්බන්ධ නිශ්චිත තොරතුරු සොයා ගැනීමට හැකි වේවි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉදිරි කාලයකදී පිටසක්වල ජීවීන් හටත් තෙරුවන් සරණ පැතීමේ අවස්ථාව පෘථිවිවාසීන්ට උදා වෙනවා නොඅනුමානයි කියලා තවදුරටත් චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා හිතන විදියට අනාගතයේදී අපිට පිටසක්වල ජීවීන්ට තෙරුවන් සරණ පතන්න පුළුවන් වේවිද? මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් කියන විදියට බුදුරජාණන් වහන්සේ වසර 2600කටත් කලින් දේශනා කරපු ඒ සූත්‍ර දේශනාවන් වල අඩංගු වන කරුණු නූතන විද්‍යාව මගින් අද වන විට ටිකෙන් ටික ටිකෙන් ටික හොයාගනිමින් එළිදරව් කරමින් ඉන්නවා කියන එක පැහැදිලිව පෙනෙන සත්‍යක් නේද? ඒ පිළිබඳව ඔයාලගේ අදහස් මොනවද? අනිවාර්යම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වටිනා ධර්මදානමය වීඩියෝව නොදන්න අනිත්‍යයට දැනගන්න අනිවාර්යම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා
බෙල් සල්කනු බන්නක් අමතක කරන්න එපා. අදට එහෙනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.